එකතු වෙනවා සාකච්ඡාවට. අද දින පාර්ලිමේන්තුව රැස් වෙන අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආරක්ෂාව පිළිබඳව ඇති වී තිබෙන අන්තරාදායක තත්ත්වය ගැන අපේ ඒකාබද්ධ විපක්ෂය හැටියට රජෙන් කරුණු පැහැදිලි කර ගැනීමක් ලබා ගැනීමට කතානායකතුමාගේ අවසරයෙන් වැටුවා. කතානායකතුමා මුලින් ඒ අවසරයේදීම මගහැරීමට කටයුතු උත්සාහ දරුවද පසුව එතුමා අවසර දුන්නා ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් මට ඒ ප්‍රශ්නය අග්‍රාමාත්‍යතුමාගෙන් ඇසීමට. ඒ අනුව මහින්ද රාජපක්ෂ මැතිතුමාට ලබා දී තිබෙන පුහුණු ආරක්ෂක හමුදා කාණ්ඩය ඉවත් කිරීම සිදු කිරීමෙන් ත්‍රස්තවාදයේ පරාජයට පත් කළ එකම රාජ්‍ය නායක හැටියට එතුමාට මූණ දෙන්නට සිදුවෙන අන්තරාව හා තර්ජනය ජීවිතයට එයන වැළැක්වීමට නම් මේ ගත් තීරණය රජයේ අවලංගු කරන ලෙස අපි සඳහන් කළා. අගමැතිතුමා ඒ පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක් කළා. දේශපාලන පක්ෂ නායකයන් සමගත් වැඩිදුරටත් සාකච්ඡා කිරීම සිදු කරන්න සිදුවෙනවා. මේ පිළිබඳ යම් යම් තොරතුරු ඒ අනුව සාකච්ඡා කරන්නටත් හැකි වෙයි කියලා. පස්සේ සරත් ෆොන්සේකා මාෂල් අමාත්‍යතුමාට යමක් කියන්නට වේලාව දෙන්න කියලා සඳහන් වීමෙන් ගරු කතානායකතුමා ඒ අනුව ෆොන්සේකා ඇමතිතුමාට වේලාව පැහැදිලි කරන්න කිව්වා. නමුත් ෆොන්සේකා ඇමතිතුමා ටයිප් කරන ලද පිටපත් කීපයකින් සමන්විත කලින් සූදානම් කළ කතාවකට පිවිසීම නිසා මුළු ඒකාබද්ධ විපක්ෂයම එයට විරෝධය පාමින් එවැනි කලින් සැලසුම් කරන ලද කතාවක් කියවීමට එහි ද්වේෂ සහගත ලෙස අපේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට විවේචනය කිරීමට හා අදාළ ආරක්ෂක වැරදි අර්ථ නිරූපණයන් දීමට කටයුතු කිරීම පාර්ලිමේන්තුවේ සභාගර්භය උත්සන්න වී උණුසුම් වී මන්ත්‍රීවරු සභාව මැදට පැමිණ උද්ඝෝෂණයන් හඬන ගද්දී ආණ්ඩු පක්ෂය අයද එකතු වෙලා ගැටුම්කාරී තත්ත්වයක් සමහර මන්ත්‍රීවරු අතර ඇතිවෙන්නදී කතානායකතුමා කොපමණ අපි ඉල්ලීම් කරද මේ වැරදි පිළිවෙතක් මේ වැරදි තීරණයක් ඔබතුමා මේ ප්‍රකාශයක් කියවන්නට අවසරයක් ඔබතුමා ලබා දුන්නේ නැහැ කියන දේට සවන් නොදී ඉඳලා පසුව තම ආසනේ නැගිට පිට වී ගියා. ඒ පිට වී ගියත් ආරක්ෂක කටයුතු සම්බන්ධව ෆොන්සේකා අමාත්‍යතුමා තවදුරටත් කතා කරනවා. සාමාන්‍යයෙන් කතානායකතුමාගේ ආසනෙන් ඔහු නැගිට්ටොත් හෝ පිටව ගියොත් සභාව ඇන හිටිනවා එවලෙම. එයයි සම්ප්‍රදාය. මා හිතන්නේ ඒ ගැනවත් වැඩි අවබෝධයක් මාෂල් ෆොන්සේකා මහතාට නොමැති නිසා තවදුරටත් කියවමින් කතාව යනවා. මේ තත්ත්වය තුළ පසුවගරු කතානායකතුමා පක්ෂනායක රැස්වීමක් පවත්වලා සභාව අද රැස්වීම නවත්වන්නට හෙට දිනට කල් තබන්න තීරණය කරා. සමහර මන්ත්‍රීවරු කීප දෙනෙක් තුවාල ලබලා තියෙනවා මේ ගැටුම් වලින්. කිසිලස්දින් ගැටුම් ඇති කිරීමේ ඕනෑකමක් ඒකාබද්ධ විපක්ෂයට තිබුණේ නැහැ. අපේ එකම ඉල්ලීම වුණේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ
ආරක්ෂාව තිබුණ විදිහට තබාලා එතුමාගේ ජීවිතය ආරක්ෂා කරන්න කියලා වර්තමාන ආණ්ඩුවෙන් හා පාලකින් පාලනයෙන් එතුමා ත්‍රස්තවාදීන්ගේ දරුණුතම ඉලක්කය බවට පත් වී තිබෙන පුද්ගලයා බව කවුරුත් දන්න නිසා. ඒ නිසා මේට වැඩිය මම කරුණ කියන්න උත්සාහ දරන අනිකුත් නායකයන් තවදුරටත් කරුණු එකතු කරයි. ඉතා පැහැදිලිව මම සඳහන් කරන්න කැමති අවසන් වශයෙන් අප්‍රේල් මාසයේ මුල් සතියේ මේ ප්‍රශ්නය මම අග්‍රාමාත්‍යතුමා වෙත යොමු කළ අසපු වෙලාවේට පිළිතුරු දුන්නේ සභානායක ලක්ෂ්මන් කිරියල්ල. එතුමා එදා කිව්වා අප්‍රේල් මාසයේ අන්තිම රැස්වීම දවසේ සභාගර්භයේ දී හන්සාඩ් වාර්තාවේ තිබෙනවා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආරක්ෂාව කිසි ලෙසකින් අයින් කරලා නැහැ. අයින් කරන්න බලාපොරොත්තුවකුත් නැහැ. ඒ නිසා අපි මේ ප්‍රශ්නයක් ඇති කිරීමට උත්සාහ දරනවා කියලා. ඉතින් එහෙම ප්‍රකාශ කළ පාර්ලිමේන්තුවේම සභා නායක පාර්ලිමේන්තුව නොමඟ යවලා බොරු ප්‍රකාශ කරලා ඊයේ දවල් මහින්ද රාජපක්ෂ මැතිතුමාට ලබා දී තිබුණු ඉතාමත් විශේෂ පුහුණුවක් ලැබූ හමුදා කාණ්ඩය ඉවත් කිරීම සිදු වුණා. ඉතින් මේ ප්‍රශ්නය ගෙනේම විපක්ෂයේ ඒකාබද්ධ විපක්ෂයේ හැටියට අපගේ වගකීම අපගේ යුතුකම අප වෙනුවෙන් අපේ නායකය වෙනුවෙන් පමණක් නොව මුළු මහත් රටවැසියා වෙනුවෙන් එය ඉටු කිරීමටයි අද අපි නැගී සිටියේ. එය යටපත් කොට මර්ධනය කිරීමට ආණ්ඩුව දරපු උත්සාහය පිළිකුල් කොට හෙලා දකිනවා. ඒකාබද්ධ විපක්ෂයේ නායක ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමන් ඇතුළු සියලු මගේ සහෝදර මන්ත්‍රීතුමන්ලගෙන් අවසරයි. මාධ්‍යවේදී මිත්‍රවරුනි, ඉතාම ශෝකජනක සිදුවීමක් පාර්ලිමේන්තුවේ සිදු වුණේ. මේ සිද්ධිය අපේ පැත්තෙන් කුමක්දැයි විස්තර කිරීම අපේ වක්කීමක්. නැත්තම් මේ වෙනුවටත් අපි දැක්කා වෙබ් අඩවිවල ආණ්ඩුව විසින් අසත්‍ය වපුරමින් තිබෙනවා. දිනේෂ් ගුණවර්ධන මැතිතුමන් සඳහන් කළ ආකාරයට මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආරක්ෂාව අඩු කරමින් දෙමළ බෙදුම්වාදීන්ගේ ගොදුරක් බවට එතුමාව පත්කිරීමට දරන වෑයම පිළිබඳ ගරු අගමැතිතුමාගෙන් මෙතුමන් ප්‍රශ්න කළා. ඒ අවස්ථාවේ අගමැතිතුමා දීර්ඝ විස්තරාත්මක පිළිතුරක් ලබා දුන්නා. මෙතුමා මතුකරපු ප්‍රශ්නයට පිළිතුරක් ලබා දීලා ඉන්නේ ඉදිරියටත් මේ පිළිබඳ පාර්ලිමේන්තු සභාගැබෙන් පිටත සාකච්ඡා කරන්න එතුමාගේ තියෙන කැමැත්ත පළ කළා. එතන මේ ප්‍රශ්න ඉවරයි. ඊට පස්සේ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා මැතිතුමා මේ ප්‍රශ්නේ ගැන කතා කරන්න නැගිට්ටා. න්‍යාය පත්‍රය අනුව ඊළඟට තිබුණේ වාචික ප්‍රශ්නවලට පිළිතුරු සැපීමයි. එතන අමාත්‍යවරයාගේ ප්‍රකාශ කිරීමට කිසිම අවස්ථාවක් නැහැ. එතුමාගේ කතාවක් වෙනුවෙන් න්‍යාය පත්‍රයේ කාලයක් වෙන් කරලා තිබුණ නැහැ. එතුමා නැගිටලා සුපුරුදු පරිදි තමන්ගේ අශීලාචාර වාග්මාලාව යොදා ගනිමින් මහින්ද රාජපක්ෂ මැතිතුමාට අපහාස කිරීම ආරම්භ කළා. මේ න්‍යාය පත්‍රයෙන් බැහැරව කෙරෙන කතාවක් නිසා න්‍යාය පත්‍රය අනුව යන්නේ ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන් නැගී සිටමින් කතානායකතුමාට බල කළා. නමුත් කතානායකතුමා ඒ පාර්ලිමේන්තුවේ රීතිවලට ගරු කිරීම පසක තබා සරත් ෆොන්සේකා මැතිතුමාගේ මඩ ප්‍රහාරයට අවකාශ සලසමින් සිටිය නිසා ඊට විරෝධය පළ කරමින් ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීතුමන්ලා අපේ නායක දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ නායකත්වයෙන් සභාගමේ මැදට පිවිසුණා. ඉතින්දී අපි සරත් ෆොන්සේකා මැතිතුමාගේ නීති විරෝධී රීති විරෝධී කතාවට බාධා පමුණමින් සභාගම මැද සිටින අතරේ මෙයින් කෝපාවිෂ්ට වුණු සරත් ෆොන්සේකා මැතිතුමාගේ අනුගාමිකෙක් විදිහට දන්න නියෝජ්‍ය අමාත්‍යවරයෙක් නම්කිව පාල් තෙවරප්පෙරු මන්ත්‍රීතුමා ඒ වෙලේ උද්ඝෝෂණයේ යෙදී සිටි ප්‍රසන්න රණවීර මන්ත්‍රීතුමාට පහර දීමෙන් ගැටුමක් ඇති වුණා. ඒ ගැටුමෙන් දෙපාර්ශ්වයේම මන්ත්‍රීවරුන්ට පුංචි පුංචි තුවාල සිදු වෙලා තියෙනවා. එක් මන්ත්‍රීවරයෙක් මේ වෙනුවට රෝහල් ගත කරලා තිබෙනවා. අපි පාර්ලිමේන්තු ආවේ කතා කිරීමෙන් අපේ අදහස් හුවමාරු කරගෙන ප්‍රශ්න විසඳා ගැනීමට මිස අතින් පයින් ප්‍රශ්න විසඳ ගන්න නෙවෙයි. ඒ නිසා මේ පහර දීම කරපු නියෝජ්‍ය අමාත්‍යවරයා සම්බන්ධයෙන් මේ ආණ්ඩුව විශේෂයෙන්ම කතානායකතුමා පාර්ලිමේන්තුවේ ප්‍රධානියා විදිහට ගන්නා පියවර කුමක්ද කියලා ප්‍රජාතන්ත්‍රවාදයේ ගරු කරන ශිෂ්ටත්වයේ ගරු කරන ඒ වගේම යහපාලනයේ පිළිබඳ
සටන් පාඨ වලට රැවටි යහපාලන පිළිබඳ තවමත් අපේක්ෂාවන් තියාගෙන සිටින හැමෝම net දැල්වා බලා සිටිනවා මේ අශීලාචාර විදියට නොහික්මුණු විදියට හැසිරුණු පාර්ලිමේන්තු තුල පහර දීමට කටයුතු කළ ඒ නියෝජ්‍ය අමාත්‍යවරයාට මේ ආණ්ඩුව ඒ වගේම පාර්ලිමේන්තු ප්‍රධානියා විදියට කතානායකතුමා ගන්න පියවර කුමක්ද කියන එක අනිත් පැත්තෙන් අපට පහර දීලා අපිව නිහඬ කරන්නවත් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජීවිතයට ඇති වී තියෙන අනුතුරු අඩු කරන්නවත් බෑ ඒ නිසා අපිට පහර දී නිහඬ කරනවා වෙනුවට මේ ආණ්ඩුව කළ යුත්තේ මේ රට ත්‍රස්තවාදී මුදවා ගැනීම නිසාම ත්‍රස්තවාදී අංක එකේ ගොදුර බවට පත් වී තිබෙන මහින්ද රාජපක්ෂ මැතිතුමාට නිසි ආරක්ෂාව සැපීමයි කියන එක අපි මේ ආණ්ඩුවට සීපත් කරනවා එමෙම මේ පහර දීම් වලින් අපි සැලෙන්නෙත් නැහැ බියටපත් වෙන්නෙත් නැහැ මහින්ද රාජපක්ෂ මැතිතුමාට නිසි ආරක්ෂාව සලසලා එතුමාගේ ජීවිත සුරක්ෂිතතාවය ඇති කරන තුරු අපේ සටන අපි ඉදිරියට අරගෙන යනවා රට බේරගත්ත මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ඩයස්පොරාවෙන් සහ බෙදුම්වාදී අන්තවාදී දේශීය හා විදේශීය සංවිධාන වලින් විශාල ජීවිත තර්ජනයක් තියෙන බව අපි හැමෝම පිළිගන්න සත්‍යයක්. මක්නිසාද යත් කුරිරු එල්ටීටීඒ හා එහි අනුගාමිකයන් සියලු දෙනා තමන්ගේ ත්‍රස්ත ක්‍රියාවන් මැඩපවත්වපු නායකත්වයේ කෙරෙහි ඉතා විශාල වෛරයකින් පසුවෙන බව අවස්ථා ගණනාවකදී ඔප්පු කරලා තියෙනවා. ඒ වෛර චේතනාවෙන් විවිධ අය මරා දාලා තියෙනවා. ඉන්දියාවේ රජීව් ගාන්ධි මැතිතුමා ලංකාවේ දේශපාලන නායකයන් සියලු දෙනා ඝාතනය කිරීමෙන් පූර්වාදර්ශයක් දීලා තියෙනවා මේ එලව එලව පරිගැනීම කරනවා කියලා. අධ්‍යතන ශ්‍රී ලංකාවේ ජීවත් වෙන දේශපාලනඥයෝ අතරින් එල්ටීටීඒ හා බෙදුම්වාදී අන්තවාදීන්ගේ වෛරයට භාජනය වෙලා ඉන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමයි. ඒ දෙක තමයි ප්‍රධාන ඉලක්ක දෙක වුන්ගේ. එනිසා එවන් තත්ත්වයක් තුලදී එතුමාට ලබලා දීලා තිබුණ මෙතෙක්කල් තිබුණ පාර්ලිමේන්තුවේදී කලින් පොරොන්දු වෙලා තිබුණ හමුදා ආරක්ෂාව ස්වල්පයකින්වත් අඩු කරන්නේ නැත කියන පොරොන්දුව කඩ කරලා මේ දිනෙන් පස්සේ වහාම ක්‍රියාත්මක වෙන පරිදි පුහුණු ආරක්ෂක නිලධාරීන් ඉවත් කිරීමෙන් එතුමාගේ ජීවිතය අනතුරට එරලා තියෙනවා. එතුමා අද වෙන විට නිවාස අඩස්සියට පත් කරලා තියෙනවා. එළියට පාලියට යන්න බැරි වෙන තත්වයක් නිර්මාණය කරලා එතුමාගේ දේශපාලන ගමන නතර කළා. ජාතික නායකත්වයේ ලබා දීමේ ගමන අඩපණ කළා. ත්‍රස්තවාදීන්ගේ ගොදුරක් බවට එතුමා පත් කරලා මේ චරිත ඝාතනය කළ හමාර වෙලා ශාරීරික වශයෙන් භෞතික වශයෙන් ඝාතනය කරන්නට අවශ්‍ය වටපිටාව නිර්මාණය කිරීමක් මේ තුලින් වෙන නිසා ඒකාබද්ධ විපක්ෂයේ නායකත්වයේ වශයෙන් දිනේෂ් ගුණවර්ධන ඇමෙත්තුමා බොහොම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන ඉඩකඩ මත ජාතික වැදගත්කමෙන් යුත් ප්‍රශ්නයක් ලෙසයි මේ ප්‍රශ්නය පාර්ලිමේන්තුව තුලදී මතු කළේ. මොකද අපි වගකිව යුතු ඒකාබද්ධ විපක්ෂයේ වශයෙන් මේ පිළිබඳ පාර්ලිමේන්තුව රැස්වෙන්න කලිනුත් අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක ස්වාමින් වහන්සේ රාමඤ්ඤනිකායේ උත්තරීතර මහානායක ස්වාමින් වහන්සේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක ස්වාමින් වහන්සේ ඇතුළු ආගමික නායකවරු සියලු දෙනාටත් මේ ඇති වෙලා තියෙන තත්ත්වය පිළිබඳ කලින් දැනුම් දුන්න උන්වහන්සේලාට අද තමයි එයින් පසුව පාර්ලිමේන්තුව රැස්වෙච්ච ප්‍රථම අවස්ථාව. එනිසා අපි හැමගෙම යුතුකමක් වගකීමක් තියෙනවා. අපි හැමෝම මන්ත්‍රීකම් කරන්නේ පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ ඔබතුමන්ලා මාධ්‍ය මේ සාකච්ඡාවට පැමිණෙන්නේ මේ රටේ ජනතාව බියෙන් ආ සැකේන්තරව ගමන් කරන්නේ ත්‍රස්තවාදී මුනිනුපුටා දැමීමේ කාර්යභාරය මහින්ද රාජපක්ෂ සේනාධිනායකයා ඉෂ්ට කළ නිසා. ඔහු කළේ ඒ කාර්යභාරයේ වෙනුවෙන් ඔහුට තියෙන ජීවිත තර්ජනය යෙන් අවශ්‍ය නිසි ආරක්ෂාව ලබා දීමේ යුතුකම වගකීම ජාතියක් විදියට අපි සියලු දෙනාට තියෙනවා. එයිදී ඇතිවෙච්ච ප්‍රශ්නේ මතු කිරීමේදී උදේ ගම්මන්පිල මන්ත්‍රීතුමා සඳහන් කළ පරිදි ප්‍රථමයෙන් පාරදීමක් ආණ්ඩු පක්ෂයෙන් සිද්ධ වීමෙන් පසු ඇතිවෙච්ච ගැටුම්කාරී තත්ත්වය තුළ අපේ මේ පැත්ත නියෝජනය කරන මන්ත්‍රීවරු කීප දෙනෙකුත් තුවාල ලබලා තිබෙනවා. ඒ අවාසනාවන්ත තත්ත්වයක්.
ඒ තත්ත්වයේ අවශ්‍යම අග්‍රාමාත්‍යතුමාගෙන් අසුන් ලැබූ ප්‍රශ්නයකට ජනතාව විසින් ප්‍රතික්ෂේප කරලා පාර්ලිමේන්තු නියෝජනයක්වත් ලබා ගන්නට බැරි වෙච්ච මන්ත්‍රීතුමෙක් පාර්ලිමේන්තුවට ගෙනහන්න මන්ත්‍රී ධූරය ලබා දීලා අමාත්‍ය ධූරයකුත් ලබා දීලා වෛර චේතනාවෙන් ප්‍රකාශනිකුත් කරන්න යාමේ කිසිදු සාධාරණ බවක් හෝ පදනමක් නොමැති බව බැලූ බැල්මට පේන සත්‍යයක්. ඉතින් ඒ නිසා ඔවුන් නිර්මාණය කරගත් අර්බුදයක් තිබෙන්නේ අපි සියලු දෙනා රජයෙන් ජනාධිපතිතුමාගෙන් වගකිව යුතු සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටිනවා රට බේරගත්ත මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ජීවිතය පිළිබඳ ආරක්ෂාව පිළිබඳ සම්පූර්ණ වගකීම මේ ආණ්ඩුව දැරිය යුතුයි. කුමනෝ අන්දමේ යම්කිසි හානියක් එතුමාට සිද්ධ වුණොත් ඒ පිළිබඳ සම්පූර්ණ වගකීම රජය භාරගත යුතුයි කියන ටික සඳහන් කරන්න කැමැති.